කයිරෝන් නගරයේ වෙළඳපොළවල දීප්තිමත් වර්ණ කුළුබඩුවල කාලානුරූපී සුවඳ සමග මුසු වූ ලයිලා නම් ප්‍රීතිමත් සංචාරකයෙක් ජීවත් විය. ඇගේ සිනහවෙන් සහ ත්‍රාසජනක සිතින් ලයිලා ඇගේ මාවත තරණය කළ සියල්ලන්ට ධනාත්මක භවයේ ආලෝකයක් විය. කතන්දර කීමට ඇති ඇල්ම නිසා ඇය ප්‍රසිද්ධියට පත් වූ අතර ඇයට ශ්‍රාවකයින් දුර බැහැර රටවලට සහ වශීකృత ක්ෂේත්‍රවලට ප්‍රවාහණය කරන කතන්දර ගෙතීමට හැකි විය. නමුත් නගරයේ කැකෝෆෝනේ මැදයේ ගවේෂකයන්ගේ සහ සිහින දකින්නන්ගේ පරිකල්පනය ග්‍රහණය කරගත් පුරාණ නගරයක ජනප්‍රවාදගත පිටරා නගරය ගැන ලයිලට ඇසුණි. එහි චමත්කාරජනක සුන්දරත්වය සහ එහි රෝස රතු බිත්ති තුළ සැඟවී ඇති අභිරහස් පිළිබඳ කතාවලින් කුතුහලයෙන් සිටි ලයිලාගේ හදවත නොසෑහෙන කුතුහලයකින් පිරී ගියේය. පිටරාගේ රහස් හෙළි කිරීමටත් එහි ආශ්චර්යයන් ලෝකය සමග බෙදා ගැනීමටත් අදිටන් කරගත් ඇය ඇගේ ජීවිතය සදහටම වෙනස් කරන ගමනක් ආරම්භ කළාය. කටු සටහන් පුප්පිර වූ කුඩා සැටලයක් ගෙවී ගිය සිතියමක් සහ බලාපොරොත්තුවෙන් පිරුණු හදවතක් සමගින් ලයිලා ඇගේ ත්‍රාසජනක ගමන ආරම්භ කළේ නැති වූ නගරයටය. කාන්තාරයේ නිමක් නැති කඳු වැටි හරහා ද්‍රෝහී මාර්ග හරහා සහ ගිනියම් හිරු යට ඇය තමාට පෙර ගමන් කළ අයගේ අඩිපාරේ ගිය අය. රෝස් සිටි සඟවාගත් පුස්කඳු මුදුන් වෙත ළඟා වන විට ඇගේ දෑස් අපේක්ෂාවෙන් බබලයි. සුළඟේ මුහුණමින් සහ පුරාණ කතාවල දෝංකාරයෙන් මඟ පෙනූ ලයිලට මෙම සැඟවුණු ආශ්චර්යයට පැහැදිලි කළ නොහැකි සම්බන්ධයක් දැනුනි. පිටරාගේ මායාව ඇයව මවිතයට පත් කරනවා පමණක් නොව මානව ඉතිහාසයේ ඔරොත්තු දීමේ හැකියාව සහ බෙදාගත් කතාවල කල් පවතින බලය පිළිබඳ ගැඹුරු සත්‍යයක් හෙළි කරන බව ඇය දැන සිටියේ නැත. දැන් ප්‍රීති සංචාරක ලයිලා පිටරාගේ අමතක වූ කතා හෙළි කිරීමට සූදානම් වීමත් සමඟ අපි ඇගේ අඩිපාරේ යමින් පුරාණ නගරයේ හදවතට යමු සිහින යථාර්ථය සමඟ ගැට ගැසෙන සහ සෑම වැලිගල් කැටයමක්ම නැවත පැවසීමට බලා සිටින කතාවකි. ආයුබෝවන් යාළුවනේ, අද මම ඔබට කියන්නම් ලස්සනම සහ ජනප්‍රිය පුරාණ ස්ථානවලින් එකක් විශ්මය ජනක නගරයක් වන පෙට්‍රා. ද රෝස් සිටි උප් පෙට්‍රා, ඒ ටේල් ඔෆ් ලොස් ස්ප්ලෙන්ඩර්, බොහෝ කලකට පෙර, අරාබි කාන්තාරයේ හදවතේ. අන් කිසිවකට වඩා වෙනස් නගරයක් තිබුණි. උස්කඳු සහ සුවිසල් කැණියන් අතර සැඟවී තිබූ පෙට්‍රා නම් පැරණි නගරය, තෝරාගත් කිහිප දෙනෙකුට පමණක් දැනගත හැකි රහසකව පැවතිනි. එහි සුන්දරත්වය සහ ශ්‍රේෂ්ඨත්වය දුර බැහැර රටවල නිහඬ ස්වරයෙන් මුමුණන ලදී, නමුත් එහි ප්‍රබන්ධ නිදාන සෙවීමට නිර්භීත ගවේෂකයින් සහ වෙළඳුන් පමණක් නිර්භීත වූහ. පුරාවෘත්තයට අනුව පෙට්‍රා නගරය ආරම්භ කරන ලද්දේ ශතවර්ෂ ගණනාවකට පෙර සංචාරක අරාබි ගෝත්‍රිකයෙකු විසිනි. මාරුවන වැලිවල ආක්‍රමණිකයන්ට එරෙහිව ස්වාභාවික ආරක්ෂාවක් සහ ඔවුන්ගේ සැඟවුණු ක්ෂේම භූමියට දොරටුවක් සපයන සික් නමින් හැඳින්වෙන පටු දුර්ගයක් ඔවුන්ට හමු විය. ඇදහිය නොහැකි දක්ෂතාවයෙන් සහ අධිෂ්ඨානයෙන් නේබටීන්ස් ඔවුන් දන්නා පරිදි රෝස රතු කඳුකරයේ සංකීර්ණ සොහොන් විහාරස්ථාන සහ වාසස්ථාන කැටයම් කළ අතර පසුව එහි විශ්මයජනක වර්ණ සඳහා වොස නගරය ලෙස හැඳින්වෙන නගරයක් බිහි කළහ. එවැනි එක් ගවේෂකයෙක් වූයේ අලි නම් තරුණ වෙළෙන්දෙකි. පෙට්‍රාගේ තේජස පිළිබඳ කතාවලින් අඳින ලද ඔහු විශාල කාන්තාර තරණය කරමින් සහ ද්‍රෝහී වැලි කුණාටුවලින් බේරී භයානක ගමනක් ගියේය. ඔහුට මඟ පෙන්වනු ලැබුවේ පරම්පරා ගණනාවක් පුරා පැවත එන පැරණි සිතියමක්, නගරයේ රහස්වලට මඟ පෙන්වන සිතියමකි. භාණ්ඩ පටවාගත් රොටුවන් සහිත තවලමක් සමග අලි සහ ඔහුගේ සගයන් නොදන්නා තැනකට ගියහ. ඔවුන් පුරාවෘත නගරයට ළඟා වන විට පෙට්‍රාහි විශාල පරිමාණය අලි මවිතයට පත් කළේය.
දෙපසින් තේජාන්විත ගල් පරවලින් වට වූ පටු සික් විට්‍රාගේ වඩාත්ම කැපී පෙනෙන මුහුණත වන භාණ්ඩාගාරය හෙළි කිරීමට ක්‍රමයෙන් පුළුල් විය. සංකීර්ණ විස්තර සහිතව කැටයම් කර ඇති රෝස රතු ස්මාරකය නේබටීන්ස්ගේ වාස්තු විද්‍යාත්මක දීප්තියට සාක්ෂියක් විය. අලි සහ ඔහුගේ සෙසු සංචාරකයින් සොබා සෞන්දර්යයේ සහ මානව ශිල්පයේ සම්මිශ්‍රණයෙන් වශී වී පුරාණ වීදිවල සැරිසැරුහ. කාන්තාර මල්වල සුවඳ සුළඟේ කෙඳිරිලි සමග මුසු වෙමින් වාතය හරහා ගලා ගියේය. නගරය අලංකාර කළ තේජාන්විත විහාරස්ථාන, විශ්මය දනවන ඇම්ෆිටියේටර් සහ ඉහළට නැගුණු තීරු ගැන ඔහු පුදුම වූහ. එහෙත් අලි නටබුන් ගවේෂණය කරන විට ඔහුට ගැඹුරු දුකක් දැනෙන්නට නොහැකි විය. විට්‍රා වරක් වෙළඳාම සහ සංස්කෘතිය සඳහා අත්‍යවශ්‍ය සංදිස්ථානයක් ලෙස සමෘද්ධිමත් වූ නමුත් කාලයේ වැලි එහි මහිමය අබිරහස් සළුවක් යට වැළලී තිබුණි. දැන් ඒ නිශ්ශබ්දතාවයේ සහ හුදකලා ස්ථානයක් වූ අතර ඉතිහාසයේ සෙවනැලිවල දෝංකාර දෙන බවක් පෙනෙන්නට තිබුණි. විට්‍රාගේ වැලිගල් මුහුණත මත රන් ආලෝකයක් දැල්වමින් සූර්යා ක්ෂිතිජයට පහලින් බැස යද්දී අලි තම සගයන් කඳවුරු ගිනි මැලයක් වටා රැස් කළේය. ඔහු නගරයේ අතීතයේ කතාන්දර, විදේශීය භාණ්ඩවලින් පිරුණු විචිත්‍රවත් වෙළඳ පොළවල්, දුර බැහැර රටවල වෙළෙන්දන්ගේ කතා බහෙන් සජීවීකරණය කරන ලද කාර්ය බහුල වේදි සහ නටබුන් අතර සෙල්ලම් කරන දරුවන්ගේ සිනහවෙන් සිතුවම් කළේය. විට්‍රාගේ උරුමය එහි වාස්තු විද්‍යාත්මක අරුම පුදුම දේ තුළින් පමණක් නොව එය හරහාද පැවතුනි. එහි අමතක වූ තේජස හෙළි කිරීමට නිර්භීත වූ විභාගාතය යන්නන් විසින් බෙදාගත් කතා. ඉතින් අලි සහ ඔහුගේ සගයන් ඔවුන්ගේ ගමන දිගටම කරගෙන ගියේ. රෝස් සිටි කතාව පෘථුවියේ සෑම අස්සක් මුල්ලක් නෑරමගෙන යන බවට පොරොන්දු වෙමිනි. එබැවින් හිතවත් ප්‍රේක්ෂකයිනි, පෙට්‍රාගේ කතාව යුග ගණනාවක් පුරා පවතිනු ඇත. එය පුරාණ අරුම පුදුම දේවල කල්පවත්න ආකර්ෂණය සහ අපගේ අතීතයේ සුන්දරත්වය සහ උරුමය ආරක්ෂා කිරීමේ වැදගත්කම සිහිපත් කරයි. විට්‍රා රෝස් නගරය අපගේ හදවත් හා පරිකල්පන තුළ සදා ජීවමානව පවතිනු පිණිස ඔබත් මෙම කතාව ඔබ සමග රැගෙන ගොස් ලෝකය සමග බෙදාගන්න. එබැවින් හිතවත් ශ්‍රාවකයින්, ඔබ අලි සහ ඔහුගේ සගයන් ඔවුන්ගේ ඇදහිය නොහැකි ගමනේ රෝස් පිට්‍රා වෙත ගිය නිසා මම ඔබටත් ප්‍රීතිමත් සංචාරකයින් වීමට ආරාධනා කරමි. සැඟවුණු මැණික් සොයන්න, අමතක වූ කතා හෙළි කරන්න සහ අපේ ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ඇති මායාව වැළඳ ගන්න. එම දායක බොත්තම ඔබා අපගේ ජේ ට්‍රැවලර් ප්‍රජාවට සම්බන්ධ වීමට මතක තබා ගන්න. එවිට අපට එකට ගවේෂණයේ ප්‍රීතිය බෙදාහදා ගත හැක. සෑම විටම මෙන් තුහලෙන් සිටින්න.